බලන්න කල්පනා කරන්න. තමන් ආපු ගමන ගැන තමන්ට සතුට වෙන්න පුළුවන්. මේ පෙළෙන ස්වභාවයෙන් නිදහස් වෙනවද කියලා ටික ටික. එහෙම නැත්නම් හිඟතන. දැම්මම වෙනස් වෙන්න වෙනවා. නැත්නම් ඔබට කවදාකවත් සතුටටපත් වෙන්න වෙන්නේ නැහැ. සතුටටපත් වීම කියන එක තියෙන හැඟතනේ තමන්ට මේ එන අවබෝධයත් එක්ක. ඒ අවබෝධයෙන් තමන් ක්‍රියාවට නැගෙන වැඩ පිළිවෙලත් එක්ක තමයි හැඟතනේ සතුට කියන එක තමන්ගේ ජීවිතයට උදා වෙන්නේ. එහෙම නැත්නම් කවදාකවත් ඔය සතුට කියන එක තමන්ට උදා කරගන්න බෑ. ඔබ ආද ඔබගේ ජීවිතය දිහා බලන්න හැඟතනේ කවුරු හරි කියන කාරණාවක් නිසා තමන්ගේ හිත රිදෙනවද? කවුරු හරි කරන දේයන් නිසා තමන්ට කේන්ති යනවද? මිනිසුන්ට බයින්න හිතෙනවද? තමන් අකමැති දෙයක් වෙනකොට ගැටෙන්න හිතෙනවද කියලා මිනිසුන්ට? බලන්න ඉස්සලා තිබිච්ච මට්ටමද තාම තියෙන්නේ කියලා. එහෙනම් දැන් ඒව ටිකක් අඩු වෙලාද බලන්න. අඩු වෙලා නම් හොඳයි. නැත්තම් සිංහදනි තේරුමක් නැති වැඩ පිළිවෙලක ඉන්නේ. හැමදෙස්සෙම අපි දෙයක් කරන්න ඕනේ බින්දිනේ යමක් බලාපොරොත්තු වෙන. අද මේ බණ ටික අහන්න ආවේ මේ ළඟපාත තියෙන එකක් නෙමෙයිනේ බින්දිනේ ඔබ කොළඹ නම් ඉන්නේ හැතැම්ම ගානක් දැන් ඇවිදලා ඉන්නේ හැතැම්ම 60 70 70ක් ඇවිදලා මං හිතන්නේ ඉන්නේ. එහෙම ආවේ බින්දිනේ ඔබ මොකක් උදෙසාද කියන එක බලන්න. ඔබ ආවේ බණ ටිකක් දැනගෙන යන්න නම් බින්දිනේ ඒක තේරුමක් ඇති වැඩක් නෙමෙයි. මම මේ දේශනාව පටන් ගන්නකොට හැමදාම ඕක කියන්නේ. මම මේක කියන්න පටන් ගන්න දැන් වන්න බොහොම පොඩි කාලයක් ඇදෙන්නේ. නමුත් ඔබ දැනුම හොඳයි කියන්න පටන් ගන්න පින්විතේ දැන් ඔබට අවුරුදු 50ක් නะ. ඔබ අවුරුදු 45ක්ම හිතාගත්තේ මොකක් හොඳයි කියලා? දැනුම හොඳයි කියලා. දැනුම තියන අය තමයි දක්ෂය කියලා. හොඳට මතක තියාගන්න පින්විතේ මම ඔබට ඊයේ බදාදා දේශනාවේ හැම යම් යම් කාරණා වගේක් පැහැදිලි කළා. අද මේකෙත් පුළුවන් තරම් ඇද ගන්න බලමු මේ ටික. මේ ලෝකේ සාර්ථක මිනිස්සු හිතන විදිහයි අසාර්ථක මිනිස්සු හිතන විදිහයි අතර වෙනස. සාර්ථක මනුස්සයට විතරයි සාර්ථක විදිහට හිතන්න පුළුවන් මනුස්සයට විතරයි නිවන තියෙන්නේ. අසාර්ථක විදිහට හිතන මනුස්සයට නිවනට යන්න බෑ. නමුත් මතක තියාගන්න ලෝකේ 80%කට වැඩිය ඉන්නේ අසාර්ථක විදිහට හිතන මිනිස්සු. ඒක නිසා තමයි ලෝකේ 80%ක් අසාර්ථක. 80%ක් මිනිස්සු අසාර්ථකයි. ඒක තමයි ක්‍රමය. 120ක් මිනිසෙන් විතරයි සාර්ථක වෙන්න පුළුවන්. ඒකට හේතුව පින්විතේ හිතන පතන ක්‍රමවේදය. හිතන පතන ක්‍රමවේදයේ ලොකු වෙනසක් තියෙනවා මිනිසුන්ගේ. අසාර්ථක මිනිහා පින්විතේ දැනුමට ගරු කරනවා. හොඳට කල්පනාවට ගන්න මම මේ කියන කාරණාව. අසාර්ථක මිනිසයා දැනුමට ගරු කරනවා. සාර්ථක මනුස්සයා හිතන්න පුළුවන් කමට ගරු කරනවා. දෙන්න අහසයි පොළොවයි වගේ වෙනස්. වැඩිපුර ටීවී බලන්නේ සාර්ථක මිනිස්සුන්ද අසාර්ථක මිනිස්සුන්ද පෙන්වන්නේ? අසාර්ථක මිනිස්සු. මම දැන් අත උස්සන්න කියන්නේ නැහැ, බය වෙන්න එපා ටීවී බලන අය. තමන් දන්නවනේ තමන් සාර්ථකද අසාර්ථකද කියලා. නමුත් මට ඕනේ පිංගතුනේ ඔබ සියලු දෙනා සාර්ථකව හිතන මිනිස්සු බවට පත් වෙන්න. මම ඒකට ඔබට උදව් කරන්න. මේ නිවන කරගන්න බෑ නැතුව කියලා. නිවන කරගන්න ඕනේ දහම කියලා ඉවරයි. ප්‍රයෝජනයක් නැහැ. තියෙනවා පොඩ්ඩක්. ඒ කියන්නේ හොඳම බීජ ඉහෙලා ඉවරයි. ප්‍රශ්නේ තියෙන්නේ කුඹුරු මඩ වෙලා නැ මෙල්ල කර වෙලා ගිහිල්ලා අවුරුදු 40 ගානක් තිස්සේ වැරදි මානසිකත්වයේ ජීවත් වෙලා අද ඇටිටියුඩ් ප්‍රොබ්ලම් එකක් තියෙන. ඇටිටියුඩ් හදා ගන්න නැතුව මේක කරගන්න බෑ ඒක. හිතන පතන විදිහ වෙනස්කම් ඇති කරගන්න ඕනේ. බය වෙන්න එපා. ඕනෙ කෙනෙකුට කරගත්ත හැකියි.
සාර්ථක මිනිසෙකුට තියෙනනේ පළවෙනිම දේ තමයි වෙනස් වෙන්න කැමති වීම. තමන් මේ වෙනකොට වෙනස් සාර්ථක නැත්නම් සිංහදේ වෙනස් වෙන්න. එතකොට හරි. ඔය තමන් හිතන පතන විදිහින්ද ඔය වෙනස්කම් තියෙන්නේ ඔහොම. ඔය සාර්ථක වෙන්න බැරි වුණේ ඒක නිසා. ඔබ දුප්පත් නම් ඒකට හේතුව ඔබ හිතන විදිහ මිසක් ඔබට සල්ලි නැති එක නෙමෙයි. මේ ලෝකෙ හිටපු දාර්ශනිකයෙක් කියලා තියෙනවා සිංහදේ. මිනිහේ දුප්පත් වෙන්න හේතුව සල්ලි නැතිකම නෙමෙයි කියලා. සල්ලි තියෙන දුප්පත් මිනිස්සු දැකලා තියෙනවා. මම දහම පැත්තෙන් නෙමෙයි කියන්නේ. සද්දා දනං සීල දනං ඒ ගැන නෙමෙයි මම කියන්නේ. මේ ලෝක සම්මතේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු ඉන්නවා බෙන්ගතන. සල්ලි තියෙනවා නමුත් දුප්පත්. පොහොසත් කියලා කියන්නේ බෙන්ගතන. සල්ලි තියෙනවට නෙමෙයි. හිතන විදිහක් ඒ විදිහට හිතුවනම් එයා ගාව රුපියල් 10 තියෙන්නේ නැතේ. නමුත් එයා හිතන්නේ අර විදිහට. එයා කවුද? එයා ධනවතේ. ධනවත්කම කියලා කියන්නේ හිතන විදිහ. සාර්ථකත්වය කියන්නේ හිතන විදිහක් වෙන්නේ. හිතලා බලන්න මිනිස්සෙක් ස්විප් ගන්නවා. මම කියන්නේ සාර්ථක මිනිස්සුද අසාර්ථක මිනිස්සුද ස්විප් ගන්න? අසාර්ථක මිනිස්සු තින්. හොරකම් කරන්නේ කවුද? සාර්ථක මිනිස්සුද අසාර්ථක මිනිස්සුද? ඔය ඔක්කොම බලාගත්ත හැක. වෙනද ඔබේ ගෙදර හොරකම් කරනවා කියලා ඔබ බය වෙලා ඉන්නේ මොනවද? මේවා හරිය වැදගත් කරුණු පුළුවන් නම් ඉතින් මේව ඔළුවේ තියාගන්න. මේවා ඉතින් ආපහු සැරයක් අහන්න බින්. එකපාරනම් මේ ඔළුවට ගන්න බෑ ලේසියෙන්. නැත්නම් ඉතින් මේවා YouTube එකට එකතු වෙයි. Hard එකට එකතු වෙයි. ඔබගේ ජීවිතයට ආවේ නැත්තම් තව ප්‍රමාද වෙයි මේ ගමන. වෙනස් වෙන්න නැතුව නම් කරගන්න බෑ කොහොමද? වෙනස් වෙන්න කැමති වෙන්න. එතකොට තමයි මේක කරන්නේ. මම කියන්න ඔබ ඔබගේ ගෙදර දේවල් වලින් හොරකම් කරනවට බය දේවා. එන හොරකම් කරයි කියලා ඔබට හිතිලා ඔබ ආරක්ෂාව සපයලා තියෙන දේවල් කියන්න බෑ. දියුණුවේ රහස් කියන පොත තව එයින දියුණුවේ රන් දොරටු තව ධනවතෙක් වන්නේ කෙසේද ඒ පොත ඒව නේද ඔබ ඉබ්බදා ලොක් කරලා තියෙන්නේ එහෙම නැත්නම් ටීවී එක සෙටප් එක ඊළඟට මුදුමාල ටික රුපියල් 7 ටික මොනවද ඔය දෙකෝල්ලංගෙන් තියෙන්නේ ඔය දෙකෙන් මොකද්ද ඔබ වැඩිපුර ආරක්ෂාව සපයලා තියෙන්නේ රුපියල් 7 වලටයි ඔය බඩු බාණ්ඩ ටිකටයි නේද ඒ කියන්නේ ඔබ හොඳටම දන්න නේද හොරෙක් ඇවිල්ලා හොරකම් කළොත් අර පොත් හොරකම් කරන්නේ නැහැ හොරකම් කරන්නේ ඔය බඩු ටික කියලා එහෙනම් දැන් මට කියන්න හොරකම් කරන්නේ සාර්ථක මිනිස්සුද අසාර්ථක මිනිස්සුද මම තියාගන්න සෙන්නේ සාර්ථක මිනිහට මාළු නෙමෙයි යෝනි සාර්ථක මිනිහට ඕනේ මාළු වල්ලන විදිහ. අසාර්ථක මිනිහා හැමදෙස්සෙම හොයන්නේ මාළු. වන් සාර්ථකත්වය අසාර්ථකත්වය කියන්නේ සල්ලි ඇති නැති ස්වභාවය නෙමෙයි. හිතන පතන විදිහ වෙනස්කම්. අසාර්ථක මිනිහා හැමදෙස්සෙම හොරකම් කරන්නේත් මාළු. දවසක ඔබට හිතාගත්තාගේ හොරෙක් කැවිදෙල්ල වෙරලා අපින් මෙතන ඔබ දිගුණු වෙන්න පාවිච්චි කරපු ඔබගේ දැනුම හොරකම් කරන් එහෙම ගියා නම් අන්න ඔබට හිතාගත්තාගේ වැදගත් හොරෙක් කැවිදලා තියෙන්නේ සාර්ථක වෙන්න උත්සාහ කරන හොරෙක් කැවිලා තියෙන්නේ සාමාන්‍ය සිංහදෙනි එහෙම හොරු නෑ ඔය ඔක්කොම ඉන්නේ සිංහදෙනි අසාර්ථක මිනිස්සු ටීවී බලන්නේ කවුද සාර්ථකයිද අසාර්ථකයිද ටීවී එකේ වැඩසටහන් යනවා නේද පින්වතුනි ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් මිනිස්සු හරි අහන්නේ ඔව් ඔබ දැන් මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න මේකට උත්තරේ දුන්නොත් ඔබට මෙච්චර සල්ලි හම්බ වෙනවා නැත්නම් ඔබ තරගෙන් ඉවත් වෙනවා මතකද එහෙම යනවනේ එක එක ජාතියව යනවනේ ඉතින් දැනුම මිනුම තරගාවල නේ දැනුම මෙනුම තරගාවලිය යන්නේ ටීවී එකේ ඇයි ඒ
වැඩිපුර ටීවී බලන්නේ කවුරු නිසා? කවුරු නිසා? අසාර්ථක මිනිස්සු නිසා. වෙන දැනුම කියන්නේ අසාර්ථක මිනිහ ගාව තියෙන එක. දැනුම කියන එකෙන් මම අදහස් කරන්නේ මේකද නේ? දත්ත. ඔබ අහලා දිනා නේද? සර් ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා කෙනෙක්. භෞතික විද්‍යාවේ පියා. භෞතික විද්‍යාවේ පියා. හිතා ගන්න පුළුවන්. ඒ මහත්තයන් ඇහුවලු කෙනෙක්. හැතැම්මකට අඩි කියත් දේවා. මේකල මන් දන්නේ. දන්නේ කියන්නේ භෞතික විද්‍යාවේ පියාන්නේ දැනගන්න. ඔය කුණු ගොඩවල වලින් මගේ ඔළුව පුරවන් ඉන්නේ මොකටද මං? විනාඩියකින් මං හොයලා දෙන්නම් කියලා පොතක් අරගෙන බල් ආ මෙච්චර කිව්වා. මේ පොතේ ওই ටික තියෙද්දි මම මොකටද ඕයන් මගේ ඔළුව පුරවගෙන ඉන්නේ? වෙන සාර්ථක මනුස්සයෙක් කියලා කියන්නේ හිතන්න පුළුවන් කෙනෙක් මිසක් දත්ත ගබඩාවක් නෙමෙයි. ඔය ටීවී එකේ යන ඔයගේ වැඩසටහනක් අහගෙන හිටියලු පෙන්විතුනේ. මේ ලෝකෙ ඉන්න මහ ධන කුවේරේ. ඒ වැඩසටහන මේ ලෝක ප්‍රසිද්ධ වැඩසටහන. එයා ඒ තරඟ වලින් දිනාගෙන ඇවිල්ලා තියෙන එක මිනිස්සේ. ඒ මිනිස්සයා ලෝකෙ දින ඕන දෙයක් දන්න සත්‍ය කෙනෙක්. අහවල් රටේ අහවල් ගමේ තියෙන කන්දේ නම් මොකද්ද කියලා හෙව්වොත් ඒකත් කියන්න පුළුවන් සයි. ඉතින් සාමාන්‍ය මිනිස්සු පෙන්නන ප්‍රීතිගෝසා පවත්නවලු ඒ මිනිස්සයා ඒ තරඟයට සහභාගී වෙනකොට. ඕක බලන් හිටපු ධන කුවේරේ කිවවල තවත් කෙනෙක් එක්ක. ඔයා දන්නවද මේ මිනිස්සයාට මම ජොබ් එක දුන්නොත් මගේ කම්පැනි එකේ ජොබ් එක දුන්නොත් මං එයාට පඩිය කීයක් ගෙවනවද? ඊයර මිනිස්සයා හිතනවලු අඩුම තරමේදී අනිත් අය වගේ 10 ගුණයක්වත් ගෙවයි. අනිත් අයට ඩොලර් 3000ක් ගෙවනවා නම් මෙයා ඩොලර් 30000ක්වත් ගෙවයි. එහෙම කිව්වට පස්සේ අරයා කියනවලු 30000ක් නෙමෙයි මං එයාට ඩොලර් 300ක්වත් ගෙවන්නේ අවුරුද්දටම කියලා. ඒ මොකද කියලා හබ. ඔය මිනිස්සෙක් නෙමෙයි ඔය ඇවිදින පොතක් කියලා. අපේ ව්‍යාපාර වලට අපිට පොත් නෙමෙයි ඕනේ. මිනිස්සෙක්. ඔය ඇවිදින පොත. ඔය මිනිස්සයාගෙන් දෙයක් අහුවහම ඒ මිනිස්සයා උත්තරේ කියනවා. ඒ වගේම දැනුම ගබඩා කරපු පොත් තියෙනවා, දැනුම ගබඩා කරපු ඉලෙක්ට්‍රොනික උපකරණ තියෙනවා. ඒක ගැහුවාම මොකද වෙන්නේ? ඒ අදාළ දැනුම ඒකෙන් එනවා. එවරස් කන්දේ උස කීයද? හා. දැන් මෙතන කාටරි එවරස් කන්දේ උස එහෙම කිව්වනම් එහෙම මෙතනද? සාමාන්‍ය මිනිස්සු ඔක්කොම ඕ මම වෙන සාමාන්‍ය මනුස්සය හිතන හැටි බන ටිකක් හැඩ වැඩ දාලා එහෙම කිව්වොත් එහෙම මොකද වෙන්නේ? කාරණු ටිකක් වැඩිපුර එහෙම කළා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? අන්න එයා තරම් දන්න කෙනෙක් තවත්. ඔය කවුරුත් නිවන් දකින්නේ නැහැ. නිවනට යන්නේ සාර්ථකව හිතන මනුස්සය විතරයි. අසාර්ථකව හිතන කෙනා නිවනට යන්නේ නැහැ. ඒකයි මම ඔබට කියන්නේ පින්වතනි, පුළුවන් තරම් ඉක්මනට වෙනස් වෙන්න, නැත්නම් වෙන්නේ පින්වතනි ඔබව දන්නේම නැතුව වැරදි පැත්තට ඇදලා යනවා. ඔබ ගාවට ඇවිදින්න පින්වතනි කරුණු කාරණා බොහෝමයක් සහිතව මොකක් හරි බණක් කිව්වොත් එහෙම. මොකද වෙන්නේ? එහෙනම් ඔබ හිතනවා ඒක තමයි හරි කියලා. ඔබ හිතනවා මේ පුදුම දැනුමක් තියෙන්නේ. දැනුමක් කියන්නේ දැනුම් ගබඩාව. මං අහලා තියෙනවා කනට පිඟදෙන මිනිස්සු කියනවා අම්බෝ ඒ ආඳුරු දැනුමක් නේ තියෙන්නේ. මොකක්ද? දැනුම් ගබඩාව. මං ඔබෙන් කරුණාවෙන් ඉල්ලන්නේ මට නම් ඔහොම කියන්න එපා. මොකද මම අසාර්ථක විදිහට හිතන මිනිස්සෙක් නෙමෙයි.
මොකද මට නිවැරදිට යන්න ඕනේ තේඟෙන්නේ ඒක නිසා මම දැනුම් ගබඩාවක් නෙමෙයි මම කෙලින්ම හිතන මැෂින් එකක් මට ඕනේ හිතන්න තේඟෙන්නේ මට ඕනේ දැනුම එක්ක අහු කරගන්න නෙමෙයි අහුවෙච්ච දැනුම හොඳටම ඇති වෙනවා ඒ දැනුම දිගින් දිගටම හිතන්නයි ඕනේ සාර්ථක මනුස්සයා කියන්නේ හිතන්න පුළුවන් මනුස්සයට මිස දැනුම ගොඩක් තියෙන මනුස්සයට නෙමෙයි ඔන්න හොඳට මේක ඔළුවේ තියාගෙන කටයුතු කරනවොත් මේක එකපාර ඔබට පිළිගන්න බෑ. ඒකෙන්ද සමහර වෙලාවට ඔබ දකින්නව නේද ටීවී එකේ සමහර මහාචාර්යවරු වරේ මේ කතා කරනකොට නේද ඔබ කියන්නේ මගේ අම්මෝ ඇවිදින විශ්වකෝෂයක් මේ මිනිස්සයා නෝ. එහෙම හිතෙනව නේද? ඇවිදින විශ්වකෝෂයක් කියලා. ඒකද මේක මානුෂීය ස්වභාවය නෙමෙයි සංගද. මනුස්ස ස්වභාවයේ තියෙන හිතන්න පුළුවන් කම. හොඳට මතක තියාගන්න මනුස්සයෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ වැඩිපුර හිතන්න පුළුවන් වුණොත් විතරයි. මෙසක් දත්ත ගබඩා කරලා තියාගන්න පුළුවන් වීම නෙමෙයි. ඒවට මැෂින් හදලා තියෙනවා කියන්නේ. නමුත් හිතන්න මැෂින් හදලා නැහැ. දත්ත ගබඩා කරන්න මැෂින් ඕන තරම් හදලා තියෙනවා. මෙන්න ටෙරාබයිට් ඒවා තියෙන්නේ ඕන තරම්. දැන් ඊටත් එහා ගිහිල්ලාද දැන්? Google කියල එකක් හිම වහලා තියෙනව නේද? මෙතන හැම එකම තියෙන දත්ත සිංහසෙන්. ගහපු ගමන් එළියට එන. ඉතින් බලන්න පේන්නේ දැන් අර මනුස්සයා කියපු කතාව මම ඩොලර් 300ක්වත් දෙන්නේ නැහැ මිනිහට අවුරුද්දකට. අර ඇහුවලු ඇයි එහෙම කියන්නේ කියලා. ඉතින් මිනිහා දන්න ටික මට ඩොලර් 2යි නේ යන්නේ මට ඒකේ ඒ දැනුම ටික ගන්න ඩොලර් 2ක් දුන්නාම ඒ උපකරණේ මට ගත්ත හැකි ඒකේ තියෙන අය ඔක්කොම මට තියෙන ටයිප් කරන්න විතරයි ඒ ඔක්කොම එනවා ඉතින් මම මොකද මිනිහ 12 3000ක් යවන්නේ අවුරුද්දේම 12 2යි නේ මට යන්නේ 300ක් යවන එකත් වැඩි නේ දැන් එහෙනම් ඔබට තේරෙනවද සිංහසනේ මේ දැනුම නේ ඔක තථාගතයන් වහන්සේ මුලින් දේශනා කළේ සිංහසනේ බහුම් පිටේ සයිතම් වාසමානු නතක්කරා හෝති නරෝපමත්තු ගෝපෝව ගාවෝ ගණයම් පරේසං නභාගවා සාමාන්‍යස්ස හෝති ගොඩාක් දැනගත්ත පමණේ මිනිස්සේ කවදක්ක මේ ශ්‍රමණ ඵලයේ සාක්ෂාත් කරගන්නේ නැහැ ගොඩාක් දැනගත්ත කේ ඒක නිසා පින්වතුනි ඔය ගොඩාක් දැන ගැනීම කියන එකට ගරු කරන්න උත්සාහ කරන්න එපා ඔබ උත්සාහ කරන්න පින්වතුනි ගොඩාක් දන්නවද නැද්ද දන්නේ නැහැ නමුත් දන්න ටික ක්‍රියාවට නගලා තියෙනවා බලන්න ඔබ තුලත් එහෙමද කියලා ගොඩාක් දන්නවද නැද්ද දන්නේ නැහැ. නමුත් දන්න ටික නම් ක්‍රියාවට නැගෙන. දැන් ඔබ බලන්න සිංහසනේ ඔබ දන්න කරුණු 10ක් තියෙනවා. ක්‍රියාවට නැගන්නේ 5යි නම් ඔබ කරන්න ඕනේ මොකක්ද? තව 5ක් දැනගන්නවා. ඒකද? තව 5ක් දැනගන්න එකද? නැහැ නේද? කරන්න ඕනේ මොකක්ද? ඉතිරි 5 කරගන්නේ. තව 5ක් අලුතෙන් ගන්න එක නෙමෙයි කරන්න ඕනේ. 10ක් අරන් තියෙනවා ඔය හොඳටම ඇති පින්ගද ඔය 10 වැඩිත් එක එකයි ගන්නද ඔය උනේ එක සූත්‍රයයි ඔබට අහන්න ඕනේ පින්ගද මේක කරගන්න ඒ එක අහගෙන ඉවරලා එතනින් එහාට කරන්න තියෙන පින්ගද මේ කියපු වැඩේ ඒකයි මම ඔබෙන් හැමදාම ආහම අහන්නේ පින්ගද ඔබ ප්‍රායෝගිකව මේක කරනවද ප්‍රායෝගිකව මේක කරන්නේ නැත්නම් පින්ගද ඔබ නිකන් හිස් කල් දේරමක් විතරයි නෑ අලගෝනියක් විතරයි පින්ගද ඔබ කල්පනා කරලා බලන්න ඔබ අලගෝණියක්ද නැද්ද කියලා. මේ දාහගිනි නිවා ගන්න තථාගත දහම් තියෙනවා. ඉතින් ඔබ කල්පනා කරලා බලන්න දාහගිනි නිවා ගන්න තථාගත දහම් පාවිච්චි කරනවාද කියලා. එහෙමත් නැත්නම් පින්වදෙනි තථාගත දහම දන්නවා කියලා හිතාගෙන තව 1000ට පත් වෙනවා. ඉතින් මේක හාමුදුරුවෝ ටිකක් වෙන. හාමුදුරුවෝ ටිකක් දහම දැනගෙන ඉන්න ඕනේ. නමුත් ඒකෙ තියෙන ලෝකෙට තියෙන එකක් නිසා තමන්ට තියෙන එකක් නෙමෙයි. හාමුදුරුවෝත් ඒක දැනගන්න. නිවනට යන හාමුදුරුවෝ. තමන් දන්න දහම ලෝකෙට විතරයි වැදගත්. තමන්ට වැදගත් වෙන්නේ මොකක්ද? දන්න දහමද පිළිපදින දහමද? පිළිපදින දහම. එතන එන ඔබ බලන්න සිංහදෙනි ඔබ දහම කොච්චරක් පිළිපදිනවද? මේක නිවෙන්න තියෙන දහම පිංගදෙනි ඔබ නිවෙන්න උත්සාහ කරා. මේක නිවෙන්න පුළුවන්.
අපිට ඒක හොඳටම දැනෙනවා පිංගද අද්දුවට ප්‍රත්‍යක්ෂ දේවල් නේ කියන්නේ තථාගත ධර්ම තුන නිවෙන්න පුළුවන් හොඳටම නිවෙන්න පුළුවන් පුදුමාකාර විදිහට නිවෙන්න පුළුවන් එහෙනම් ඔබ මේ ධම්ම මහණකේ බලාපොරොත්තුව තියෙන්නේ ඔන්න ඔය නිවීම. එතකොට දැන් ඔබ ඔබේ ජීවිත අතට රිංගල බලන්න ඔබට ඒ නිවීම තියෙනවද කියලා. නිවීම නැත්තම් වෙන්නේ දැන් වෙනස් වෙන්න කාලේ. හැමදාම කියන්නේ එකයි වෙනස් වෙන්න කියලා. හිතන පතන විදිහ ඔක්කොම වෙනස් කරගන්න. වෙනස් කරගෙන ඉන්නේ ලපින් විදිහ නිවීමන පැත්තට නැඹුරු කරන්නේ.